දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිටින කලන හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයේ මාස කිහිපයක සිට හටගෙන ඇති තුවාලයක් හේතුවෙන් පීඩාවට පත් වී සිටින ආකාරය දෙරණ අරුණ වැඩසටහන ඔස්සේ හෙළි කළා. දීර්ඝ කාලයක සිට දම්බැලකින් හස්තියා ගැටකසා තිබීම හේතුවෙන් පාදය කැපී ඊට ඉහළින් මස් ලියලා තිබෙනවා. අවකලනාවරණී නරතුරුව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුම් මහතා මාතර වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සමග හස්තියාගේ තත්ත්වය සොයා බැලීමට යෙ උදෑසන දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයට ගොස් තිබුණා. දෙරණේ මාධ්‍ය දාරදේ පෙන්නවා අලියාගේ කකුලේ බැඳෙන චේන් එකකුටින් මස් දාලා. මේක සම්පූර්ණ වරදක්. පොලිස් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ අලිය සම්බන්ධව අපි පොලිසිය පැමිණිලා දානවා. සත්ත්ව හිංසා වර්ධනේ මේගොල්ලන්ට උසාවි ගේන්න කියලා. අපේ වනජීවී නිලධාරී මහතුන් අපි දාන සාක්ෂිකාරයක් කැරේ. මහේසතුමා ඉල්ලනවා මේ තුවාලේ සුව වෙන තුරු අපේ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව බාර දෙන්න. එහෙම නැත්නම් මේ අලියව මේකට අවශ්‍ය නැත්නම් පෙරහැරේ තරය යන්නේ නැත්නම් මුහුත් ප්‍රතිකාර කරන්නේ නැත්නම් සාතු කරන්නේ නැත්නම් අලියව අපි බාර ගන්න නීතිය කඩ දුවනවා. ඒක තමයි අපි දැන් කරන්නේ. අනතුරුව නියුජ් අමාත්‍යවරයා ගන්දර පොලිසියට ගොස් සත්ව හිංසනයේ සහ මහජන පීඩාව යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව පොලිසියද දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් එස් කොළඹගේ මහතා සහ කලන හස්යාගේ ඇත්ගොව්වා අත්තරංගුවට ගනු ලැබුවා. උන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.